මගේ ජීවිතේ මම අත්දැකීමක් කරගත්තේ මගේ අසාර්ථකත්වේ. මම ආරම්භයේදී විවිධ platform පාවිච්චි කරලා අසාර්ථක වෙනකොට ඒ තැන්වලදී ඇයි මං හැම ට්‍රේඩ් එකම මම අසාර්ථක වෙනවා නම් ඒ අසාර්ථක වෙන ට්‍රේඩ් එකක් මෙන්න මෙතනට ගියොත් මම අසාර්ථක වෙනවා කියන දේ මම මගේ මතකේ තියා ගන්නවා. ඒකට තව ඒ වගේ තැනක් දකින්නකොට මම දන්නවා මේ දේ මම අසාර්ථක වෙන්න යන්නේ කියලා. නැවත වතාවක් ඒ අසාර්ථක වීම වෙන්නේ නැහැ. එතකොට අපි හිතමුකෝ දහස් වතාවක් කෙනෙක් අසාර්ථක වුණා කියලා. එතකොට හැබැයි යාට අසාර්ථක වෙච්ච අත්දැකීම් 1000ක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ අත්දැකීම් 1000 පාවිච්චි කරනවා කියන්නේ තවත් ඒ වගේ අසාර්ථක වීමක් යම් තැනක එනකොට එයාට දුර තියලා දැක ගන්න පුළුවන් නේ. ඔන්ලයින් සල්ලි හම්බ කරන් ඉන්න හැමෝටම කියන්නේ ඔයගලන්ගේ අසාර්ථක වීම තමයි ජීවිතේ තියෙන ලොකුම සාර්ථක වීම. පළවෙනි දවස නේ. හැබැයි කිසිම අසාර්ථක වීමක් නැහැ කියලා හිතන්න. හැබැයි යම් දුරක් යනකොට එයා අසාර්ථක වෙනකොට හොඳ උප්පරිම මට්ටමකට ගිහිල්ලා තැනකදී වැටුනොත් එයා නැති වෙන්නම වැටෙනවා. හැබැයි ආරම්භයේදී රුපියල් 100කින් පටන් ගන්න ව්‍යාපාරේ රුපියල් 100ක් නැති වුණොත් එයා 1000ක් නැති කරගන්නේ නැහැ ඉදිරියට යද්දී. ඇයි? එයා 100 නැති වෙච්ච තැන අත්දැකීම් අරගෙන. මොකද 100ක් ආයෝජනය කළ කෙනෙක් ව්‍යාපාරයක් අසාර්ථක වුණත් ලක්ෂයක් ආයෝජනය කළ ව්‍යාපාරයක් අසාර්ථක වුණත් දෙකම එකම අසාර්ථක වීමනේ. මුළු ලෝකෙම මිනිස්සු කන්න නැහැ. තමන්ගේ ව්‍යාපාර වැටිලා කියලා අඳෝනා තියනකොට යම් පිරිසක් හොඳ වාහන අරගෙන නේ හොඳ ගෙවල් හදාගෙන ලස්සන ජීවිතයක් ගෙවන එහෙම නැත්නම් විනෝද වෙන දේවල් සමාජය දකින්න තිබුණා. එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය දකින්න තිබුණා. ඒ දේවල් එක්ක මිනිස්සු හොයන්න පටන් ගත්ත ඇයි මේ මිනිස්සු අපි මෙච්චර දුකෙන් ඉන්නකොට මේ මිනිස්සු කොහොමද මේ සතුටින් ඉන්නේ කියලා. එතනදී අන්න එතනදී ඉබේම ප්‍රොමෝට් වෙන්න පටන් ගත්ත ඔන්ලයින් සල්ලි හම්බ කරන මිනිස්සු. දැන් ඔබ මේ වෙනකොට බයිනරි හරහා විශාල මුදල් ප්‍රමාණයක් ආදායමක් වශයෙන් ලබා ගන්නවා. එහෙනම් මොකටද මේ Academy of Binary Private Limited කියලා මේ සමාගමක් ලියාපදිංචි කරලා රජේ? ඇයි ඔබ මේ පාඨමාලා කරන්නේ? ඇයි මේ කෝසස් කරන්නේ? ඔබට පුළුවන් බයිනරි වලින් විතරක් හම්බ කරන්න. ඇයි මේ කෝස් එකක් කරන්නේ? ඔන්ලයින් අපේ Facebook එක කරගෙන බලන්නකෝ. කී දෙනෙක් නිකන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා ඇඩ් දාලා තියෙනවා. එහෙම නිකන් සල්ලි හම්බ කරන්න බෑ. ඒක ඇත්ත. මහන්සි වෙන්න ඕන තමන්ගේ කැපවීම සහ තමන් යම් දෙයක් කරන්න ඕනනේ. ඔන්ලයින් මොනාහරි ආයතනයක් වෙන්නකෝ. යම් ප්ලට්ෆෝම් එක වැඩ කරනවා නම් යම් වෙබ්සයිට් එක වැඩ කරනවා නම් ඒකේ වැඩක් කරන්න ඕන සල්ලි හම්බෙන්න. මම ක්ලාසස් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මොකද මගේ ක්ලාස් එකට එන කෙනෙක්ට කෝස් එක හොඳ නැහැ කියලා නතර කරනවා නම් මම එයාට සල්ලි ආපහු දෙනවා. රිටර්න් කරනවා. මං හිතන්නේ ඕක මේ මම පළවෙනි වතාවට ඇහුවේ මේ. ඒතකොට දැන් සමහර වෙලාවට ඔබේ කෝස් එක හරි ඔබේ ඇකඩමි එකට හරි එන ස්ටුඩන්ට් කෙනෙක්ට හිතනොත් එම මේ මගක් කරන් යනකොට නෑ මේක මට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මම මේක අතාරිනවා. ඒකත් ඔබ නැවත සල්ලි රිෆන්ඩ් කරනවා. අනිවාර්යෙන්ම එක සත පහක්වත් අඩු නැති ඒ මොහොතේම රිෆන්ඩ් කරනවා. ඒකට හේතුව මොකක්ද? එහෙම කරන්න හේතුව ඒක නිකන් මොකක් හරි මාකටින් කැම්පේන් එකක් නැත්නම් වෙන මොකක් හරි හේතුවක්. නෑ නෑ නෑ. සාමාන්‍ය රැකියාවක් සහ අන්තර්ජාල රැකියාවක්. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මුදල් හෙවීමක් සහ සාමාන්‍ය රැකියාවක් අතර වෙනස ඔබට කොහොමද දැනෙන්නේ සහ කොහොමද දකින්නේ? ඔබ එහෙම රැකියා කරලා තියෙනවද? ඔන්ලයින් කරන දේ අපිට ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. ඒ දේ අපිට තියෙනවා. එතකොට ඒ වගේම තමයි අපි ඒ කාලය තුල අපිට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඔෆිස් එකකට ගියොත් ඒ ගමන් බිමන් කාලේ හැමදේම අපේ කාලේ ලොකුවටම ඉතුරු වෙනවා. ඒ වගේම තමයි අපි වැඩ කරන්නේ ලංකාවේ පිරිසක් එක්ක නෙමෙයි ගොඩක් ඔන්ලයින් වැඩ කරන්නේ පිටරටත් එක්ක. අපි ලංකාවේ රුපියල් 200ක් හම්බ කරන රැකියාවේ කරන වැඩ කටයුතු ප්‍රමාණයක් තියෙනවානේ. ඒ රාජකාරී ප්‍රමාණය. ඒ රාජකාරී ප්‍රමාණයෙන් හතරෙන් එකක් කරොත් අපිට පිටරටක අර රුපියල් 200 හොයා ගන්න පුළුවන්. එතකොට අපි ලංකාවේ කරන රාජකාරී ටික ඔන්ලයින් හරහා පිටරටක කරොත් අපි හම්බ කරන වැටුප වර්ගයේ 4-5 ගුණයක් හොයන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් කවදාවත් ණය වෙලා වැඩ කරන්න එපා. මොකද ලංකාවට වෙලා තියෙන්නේ ඒක. ව්‍යාපාරයක් කරනවා නම් ණය වෙලා වැඩ කරන්න එපා. අනිවාර්යයෙන්ම තමන් ව්‍යාපාරයක් කරනවා නම් තමන්ගේ වත්කමේ හැටියට වැඩ පටන් ගන්න. ඔබේ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ජේශ්‍රී වසර ගණනක අධ්‍යක්ෂකීම් සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අතම අත්විඳින්න ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපයීම, ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු දිවයිනේ අතුම මිලකණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අතම සිදු කරගන්න ඇය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න 077 46 58 684.
ආයුෂ බොහෝ වේවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබේ ව්‍යාපාරය එහෙම නැත්නම් ඔබේ සේවාව ඔබේ භාණ්ඩය දිනෙන් දින වැඩිපුර පාරිභෝගිකයන් අතරට යවන්න පුළුවන් වෙන ඔබේ ව්‍යාපාරයේ දිනෙන් දින දියුණු වෙන සුබ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ව්‍යාපාරික ලෝකයේ කාලෙන් කාලෙට වරින් වරට විවිධ වූ වෙනස්කම් සිද්ධ වෙනවා, විවිධ වූ නව සොයා ගැනීම් සිද්ධ වෙනවා සහ අලුත් ක්‍රමවේදයන් ඔස්සේ මේ ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට ඇදෙනවා. ඒ වගේම සමහර විද්වතුන් සමහර වියතුන් යම් යම් තැන්වල සඳහන් කරලා තියෙනවා, අද ඔබට නිදි මරාගෙන මහන්සි වෙලා නිින්ද කැප කරලා වැඩ කරන්න සිද්ධ වෙනවා නම් අනාගතයේදී ඔබට නිදාගෙන හිටියත් සල්ලි ලැබෙන මුදල් ලැබෙන ආදායම් මාර්ග පහළ වේවි කියලා. ඒක සත්‍ය කතාවක්. ඒක ඇත්ත කතාවක්. මොකද අපි දැකලා තියෙනවා ලෝකේ ඕන තරම් ධනවතුන් පොහොසතුන් හරි විදිහට මුදල් හම්බ කරපු අය ඔවුන් මේ වෙනකොට ලෝකේ කොහේ කොතැනක කොහොම හිටියත් ඔවුන්ගේ ගිණුමට මුදල් වැටෙනවා ලෝකේ හැම මිනිස්සෙක්ම ගන්න ප්‍රොඩක්ට් එකකින් සර්විස් එකකින්. ඒක තමයි මේ ව්‍යාපාරික ලෝකේ විභිහ ලොජික් එක. ඉතින් මේක හරියට තේරුම් ගත්ත තැන සාර්ථක ව්‍යාපාරයක් සහ සාර්ථක ව්‍යාපාරිකයෙක් බිහි වෙනවා. මේ ව්‍යාපාරය ගැන කතා කරමින් යන මේ ගමනේදී මම විවිධ වූ තැන්වල නතර වෙනවා, විවිධ වූ මිනිසුන් සමග කතා කරනවා, විවිධ වූ මාතෘකා හරහා කතා කරනවා. දැන් අද වැඩසටහනට එන්න කලින් thumbnail එක බැලුවට පස්සේ බොහෝ දෙනෙක් හිතෙන්න පුළුවන් මේ ඔන්න මූ අදත් අරන් ඇවිල්ලා තියෙනවා මේ අඩු වයසින් කෝටිපතියෙක් වෙච්ච කෙනෙක්, අඩු වයසින් මිලියනපතියෙක් වෙච්ච කෙනෙක් මෙහෙම කියලා. අපි මේ රැල්ලට යන ගමනක් නෙවෙයි, මේක රැල්ලෙන් ටිකක් එහාට යන ගමනක්. ඒ නිසා තමයි මේ වැඩසටහනට අද ආරාධනා කරේ. සමහර වෙලාවට අපි පහුගිය කොවිඩ් වසංගත කාලයේදී සෑහෙන ව්‍යාපාරික අතින් සෑහෙන වැටුණා, ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතේ කඩාගෙන වැටුණා. නමුත් ඒ ව්‍යාපාරික අතින් වැටුණත් ජන ජීවිතයේ සහ ආර්ථික මට්ටම කඩන් වැටුණත් ඒ කොවිඩ් සමයේදීත් සමහරු ඒ පිච් එකේ මැච් එක ගැහුවා. එහෙම කෙනෙක්ට තමයි අද වැඩසටහනට ආරාධනා කරේ. මගත් එක්ක මේ එහා පැත්තෙන් ඉන්නවා උදයන්ග රූපසිංහ. අයබෝන් උදයන්ග. අයබෝන්. උදයන්ග ගැන කතා කරන්න විස්තර රාශියක් තිබෙනවා සහ උදයන්ගට කියන්න දේවලුත් තියෙනවා. අද මම උදයන්ගට වැඩසටහනට ආරාධනා කරේ මේ දැන් මේක මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවානේ, මේ කෝටිපතියෝ මිලියනපතියෝ ව්‍යවසායකයෝ කියන වචන භාවිතා කරලා මේ වෙන වෙන විදිහේ දේවල් කරන. නමුත් ඔබ මේ ශේෂ්ත්‍රයට එන්නේ කොවිඩ් වසංගත සමයත් එක්ක සහ ඔබ මේ වෙනකොට ඔබේ වයස සීමාවත් එක්ක මේ වෙනකොට ඇවිල්ලා තියෙන දුර ගත්තට පස්සේ සෑහෙන ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා සහ ඔබ අත්දැකීම් සහිතව සහ ඒ අත්දැකීම් විශාල පරාසයකට බෙදා හරිමින් ඉන්නවා. අපි පළවෙනි දේ ඔබේ ව්‍යාපාරය සහ ඔබ ආපු ගමන් මඟ ගැන කතා කරන කලින් ඔබ කවුද කියන වගේ අපි චුට්ටක් ඔඩියන්ස් එකට කියමු. ඔබ කවුද, මොනවද කරන්නේ? අපි මේ ඉන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශේ. අපි ඒ විස්තර ටික අපි මුලින්ම කියමු. මම නම සමෝද දයන් රූපසිංහ. එතකොට මම ඔන්ලයින් ෆීල්ඩ් එකෙන් තමයි සල්ලි හම්බ කරන්නේ දැනට. එතකොට ඔන්ලයින් ෆීල්ඩ් එකෙන් සල්ලි හම්බ කරද්දී ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට එතනින් ට්‍රේඩින් කියන කැටගරි එක යටතේ තමයි මම වැඩ කරන්නේ සහ ඔන්ලයින් සල්ලි හම්බ කරන එක ගැන කතා කරොත් එහෙම විවිධ දේවල් තියෙනවා. ඒතකොට ලංකාවේ ගොඩක් තියෙනවා නරක විදිහට සල්ලි හම්බ කරන ක්‍රමනේ. ඒ අතරින් ගොඩක් සාර්ථක කිසිම කෙනෙක්ගේ අතරමැදියෙක්ගේ කිසිම උදව්වක් නැතුව කරන්න පුළුවන් ව්‍යාපාරයක් යටතේ තමයි මම සල්ලි හම්බ කරන්නේ අද වෙනකොට. ඉතින් මගේ ව්‍යාපාරය බයිනරි ට්‍රේඩින් කියන දේ, ඒ දේ හරහා තමයි සල්ලි හම්බ කරන්නේ දැනට. එතකොට උදේක අපි ගියමු ඔබ පාසල් මේ වෙනකොට පාසලෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ හදාරලා දින්නේ, පවුල් අපසරිය කොහොමද ඔබට ව්‍යාපාරික අපසරියක් තිබුණාද? මට වයස දැනට අවුරුදු 22යි. එතකොට මම 2017 තමයි එළවල් කරන්නේ. ඉතින් වාණි ජංශන් තමයි උසස් පෙළ හදාරන්නේ. ඒ වෙනකොටත් මම ඔන්ලයින් ෆීල්ඩ් එකේ යම් දුරකට වැඩ කරගෙන යනවා. එතකොට මම ඕලෙවල් ඉවර වෙනවත් එක්කම තමයි මම වැඩ පටන් ගන්නෙ, තනියම පටන් ගන්නෙ. ඉතින් ඒකෙන් වැඩ කරගෙන යනකොට ඒලෙවල් ඉවර වෙනවා. ඒලෙවල් ඉවර වෙලා මම උසස් අධ්‍යාපනය හදාරනවා. මම accountancy degree එකක් හදාරනවා තවමත්. ඉතින් ඒක කරන ගමන්ම තමයි මම online field එකට එන්නේ. එතනදී binary trading කියන දේ ඉගෙන ගන්නවා මුලින්ම. මුලින්ම මම අවුරුදු 16ක් වගේ වෙනකොට තමයි ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඉතින් එතන ඉඳන් යම් දුරක් එනකන් ලොකු ස්පීඩ් එකක් තිබුණේ නැහැ මගේ ගමනේ. ගොඩක් හැමීට තමයි එන්නේ. කියන්නේ සාර්ථක වෙනවා, අසාර්ථක වීම වෙනවා. ඕනම් ව්‍යාපාරිකයෙක් එහෙමයි. අනිවාර්යයෙන්. සාර්ථකත්වය සහ අසාර්ථකත්වය දෙකම තියෙනවා.
ඉතින් ඒ දෙත් එක්ක සාර්ථක වෙන්නේ මම 2018 වර්ෂයේදී වගේ තමයි මම සාර්ථකත්වයට පටන් ගන්නෙ. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් මගේ අත්දැකීම් එක මම සාර්ථක වෙන දියුණු වෙන්න ආදායමක් ලබන්න පටන් ගන්නෙ 2018 වර්ෂයේදී. ඉතින් එතන ඉඳන් මේ වෙනකොට හොඳ සාර්ථකත්වයක් ලබන්න තියෙනවා. ඔබේ ආයතනයේ තමයි Academy of Binary Private Limited. දැන් මේක කිව්ව ගමම්ම කෙනෙක් හිතර යන්න පුළුවන්. ඔන්න ප්‍රොමෝට් කරන්න යනවා තවත් කෝස් එක. කොන් ප්‍රොමෝට් කරන්න යනවා තවත් මේ පුද්ගලෙක්. අපි මුලින්ම කියන්න ඕනේ මේ මට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා මේ උදයන්ග. දැන් ඔබ මේ වෙනකොට බයිනරි හරහා විශාල මුදල් ප්‍රමාණයක් ආදායමක් වශයෙන් ලබා ගන්නවා. එහෙනම් මොකටද මේ Academy of Binary Private Limited කියලා මේ සමාගමක් ලියාපදිංචි කරලා රජේ? ඇයි ඔබ මේ පාඨමාලා කරන්නේ? ඇයි මේ කෝසස් කරන්නේ? ඔබට පුළුවන් බයිනරි වලින් විතරක් හම්බ කරන්නේ. ඇයි මේ කෝස් එකක් කරන්නේ? ඒක තමයි. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. මොකද බහුතරයකට තියෙන ප්‍රශ්නෙත් ඕක තමයි. අපි මේ ප්‍රශ්නේ විසඳගෙන ඉස්සරහට යමු. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මමත් ඉස්සරහට කතා කරන්න සහ මගේ ප්‍රධාන අරමුණත් ඒක. ඒ ඔයාගේ ප්‍රශ්නේ තමයි මගේ ප්‍රධාන අරමුණත් මම සමාජයට එන්න. මොකද ඇයි කෝසස් කරන්නේ සහ ඇයි ඔන්ලයින් සල්ලි හම්බ කරනවා නම් ඔච්චර ලොකු ධනස්කන්ධයක් ඩොලර් වලින්නේ ඩොලර් වලින් ලොකු සල්ලි හොයනවා නම් ඇයි මිනිස්සු කෝස් කරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒකට හොඳම උත්තරේ තමයි මම මගේ ව්‍යාපාරයේ ආරම්භය බලන්න Academy of Binary Private Limited කියන ව්‍යාපාරයේ ආරම්භ වෙන්නේ කොවිඩ් ආරම්භයත් එක්ක. ඒ කියන්නේ මීට වසර එකහමාරකට පෙර. ඒතකොට වසර එකහමාරකට පෙර කියන්නේ ඒ වෙනකොට ලංකාවේ කිසිම කෙනෙක් Zoom කියන දේ දන්නේ නැහැනේ. Zoom තාක්ෂණය දන්නේ නැහැ. දන්නේ බොහොම අතලොස්සක්. ඒතකොට ඒ වෙනකොට classes කියලා දෙයක් online classes කියලා දෙයක් මිනිස්සු අතර තිබුණේ නැහැ. ඒ වගේම තමයි online සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තෙත් නැහැ. හැබැයි ඔයා මතක ඇති ඒ වෙනකොට මුළු ලෝකෙම මිනිස්සු කන්න නැහැ. තමන්ගේ ව්‍යාපාර වැටිලා කියලා අඳෝනා තියනකොට යම් පිරිසක් හොඳ වාහන අරගෙන නේ හොඳ ගෙවල් හදාගෙන ලස්සන ජීවිතයක් ගෙවන එහෙම නැත්නම් විනෝද වෙන දේවල් සමාජය දකින්න තිබුණා. එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය දකින්න තිබුණා. ඒ දේවල් එක්ක මිනිස්සු හොයන්න පටන් ගත්ත ඇයි මේ මිනිස්සු අපි මෙච්චර දුකෙන් ඉන්නකොට මේ මිනිස්සු කොහොමද මේ සතුටින් ඉන්නේ කියලා. එතනදී අන්න එතනදී ඉබේම ප්‍රොමෝට් වෙන්න පටන් ගත්ත ඔන්ලයින් සල්ලි හම්බ කරන මිනිස්සු. ඔන්ලයින් සල්ලි හම්බ කරන නිසා මෙන්න මේ මිනිස්සු දිනුන වෙලා තියෙනවා කියන එක සහ මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා ඔන්ලයින් සල්ලි හම්බ කරනකොට ඒක හරහා මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සු සල්ලි හම්බ කරනවා කියන එක. මේ ටිකක් ලොකු මැජික් එකක් වගේ. දකින්න පටන් ගත්තේ ඒ වෙනකොට. ඒ දකින්න පටන් ගත්ත දේත් එක්ක ලංකාවේ ඕනම දෙයක් අලුතෙන් දෙයක් එළියට එනකොට ඒ දේ හොඳ දෙයක් වගේ මේකේ කොපියක් නිර්මාණය වෙනවානේ. ඒක අනිවාර්ය ලංකාවේ ස්වභාවය. එතකොට ඒ කොපියත් එක්ක ලංකාවේ හොඳ ඉගෙන ගත්ත මිනිස්සු ටික තමන් උපේන දේ කියලා දෙන්න හදනකොට ඊට වඩා අඩු ගානකට එහෙම නැත්නම් බාල කරලා මෙලෝදයක් දන්නේ නැති මිනිස්සු ඔන්ලයින් අර මිනිස්සු අතර සල්ලි හම්බ කරන්න පුළුවන් කියන මතේ දැන් නිර්මාණය වෙලා ඉවරනේ ඔන්ලයින්. ඒ දේත් එක්ක ඒගොල්ලන්ගේ නරක දේවල් විකුණන්න පටන් ගත්තා. උදාහරණ විදිහට ගත්තොත් ඔය රෙෆරල් ලින්ක් වල හරහා කරන මාකටිං කරන්න පටන් ගත්තා. ඊගාවට මොනාහරි අපි කියන්නේ පිරමීඩ කියලා. පිරමීඩ විදියට. පිරමීඩ ව්‍යාපාර නෙට්වර්ක් මාකටිං. ඉතින් ඔය වගේ ව්‍යාපාර ගොඩක් හැදෙන්න පටන් ගත්තා. එතකොට කොවිඩ් එකේ ආරම්භය කියන්නේ අපි හැමෝගාව මොනාහරි සල්ලි ටිකක් තිබුණානේ. අනිවාර්ය. ඒ වෙනකොට ව්‍යාපාර කරලා අලුත් දේවල් බලාගෙන අලුත් ව්‍යාපාර පටන් ගන්න හරි මොනාහරි දෙයකින් තමන්ගේ වැටුප හරි මිනිස්සු අතරේ සල්ලි තිබුණා. ඉතින් අන්න ඒක ටාගට් කරලා ලංකාවේ බහුතරයක් හොරු. මම මේ වචන පාවිච්චි කරත් කමන්නේ. බහුතරයක් හොරු. ඒ දේ පාවිච්චි කරලා ඔන්ලයින් සල්ලි හම්බ කරනවා කියන එක බොරුවට පෙන්නලා වෙන වෙන ක්‍රියාමාර්ග වලින් මිනිස්සුගේ සල්ලි ටික හොරා කන්න පටන් ගත්තා. ඉතින් අන්නේ දේත් එක්ක මම තීරණය කරනවා මොකද මම මේ ෆීල්ඩ් එකට එන්නේ. මම ඔන්ලයින් ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ ගොඩක් තනිවම ඉගෙනගෙන සහ මම ඉගෙන ගද්දි ගොඩක් පිරිසක් ගාව මම ඉගෙන ගන්නවා කියන්නේ මම අහගන්න යනවා. මොකද 2016 2017 කියන්නේ ඇත්තටම ඔන්ලයින් ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්නේ නැති කාලේ. කියලා දෙන්න කවුරුත් ඇත්තෙත් නැති කාලේ. මම ගොඩක් ඉගෙන ගන්නකොට මට සිද්ධ වෙච්ච අත්දැකීම් තියෙනවානේ. ඒතකොට මම වුණත් ඒ වගේ මිනිස්සුන්ට අහුවෙලා තියෙනවා. මට හම්බෙලා තියෙනවා. ඒ දෙත් එක්ක මම තීරණය කරනවා දැන් මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා මිනිසුන් හූරන් කන එක නවත්තන්න ඕන. අන්නේ දේත් එක මම ඉස්සෙල්ලාම Academy of Binary කියන නිකන් Facebook page එකක් විතරයි ඕපන් වෙන්නේ. ඒක හරහා මම මිනිසුන්ට session නොමිලේ සම්මන්ත්‍රණ තියලා කියලා දෙන්න පටන් ගන්නවා. එතනදී මම පටන් ගන්නවා මෙන්න මේ දේවල් වලින් මෙන්න මේ ක්‍රම හරහා මිනිස්සු සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ බොරුවක්.
මේ දේවල් වලට ඕගොල්ලෝ අහුවෙන්න එපා කියන එක. මොකද ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම ව්‍යාපාරයක යම් කෙනෙක් ඔයාට මම හරි මට ඔයා හරි සල්ලි ගෙවනවා නම් ඒ සල්ලි ගෙවන්නේ මට ඔයාගෙන් ප්‍රයෝජනයක් තියෙන නිසානේ. ඔයා මට සල්ලි ගෙවනවා නම් මගෙන් යම් වැඩක් බලාගෙන තමයි ඔයා ගෙවන්නේ නේ. අනිවාර්යයෙන්. මං කරන දෙයට වටිනාකමක් තමයි ඔයා ගෙවන්නේ. එතකොට නිකන් ඉඳලා කවුද සල්ලි ගෙවන්නේ? ඔයාට සල්ලි ගෙවන්නෙත් නැහැ මට සල්ලි ගෙවන්නෙත් නැහැ. මේ ලෝකේ කවුරුවත් කැමති නැහැනේ තමන්ගේ සල්ලි තව කෙනෙක්ට නිකන් දෙන්න. කිසිම ලාභයක් සහ ප්‍රයෝජනයක් නැහැ. හැබැයි ඔන්ලයින් අපේ Facebook එක කරගෙන බලන්නකෝ. කී දෙනෙක් නිකන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා ඇඩ් දාලා තියෙනවා. එහෙම නිකන් සල්ලි හම්බ කරන්න බෑ. ඒක ඇත්ත. මහන්සි වෙන්න ඕන තමන්ගේ කැපවීම සහ තමන් යම් දෙයක් කරන්න ඕනනේ. ඔන්ලයින් මොනාහරි ආයතනයක් වෙන්නකෝ. යම් ප්ලැට්ෆෝම් එක වැඩ කරනවා නම් යම් වෙබ්සයිට් එක වැඩ කරනවා නම් ඒකේ වැඩක් කරන්න ඕන සල්ලි හම්බෙන්න. ඉතින් අන්නේ දේත් එක්ක මිනිස්සුන්ගේ අර වැරදි මත ටික නැති කරන්න මම ඉස්සෙල්ලාම ෆ්‍රී සෙෂන් නොමිලේ සම්මන්ත්‍රණ තියලා මම කතා කරන්න පටන් ගන්නවා. මිනිස්සු දැනුවත් කරන්න පටන් ගන්නවා. අන්නේ දේත් එක වැඩි දෙනෙක්ගේ රික්වෙස්ට් එකක් තිබුණා. ඒගොල්ලන්ටත් ඒ දේ කියලා දෙන්න, හරි දේ කියලා දෙන්න කියලා. මොකද මම කිසිම දෙයක් අද වෙනකම් මගේ ස්ටුඩන්ට්ස්ලා දැනට 1800කට වැඩි පිරිසක් ඉගෙනගෙන ඉවරයි. මේ වෙනකන් කිසිම ළමෙක් මම රෙෆරල් ලින්ක් එකකින්වත් කිසිම දෙයකින් මම ඇඩ් කරගෙන සම්බන්ධ වෙන දේවල් වලට සම්බන්ධ කරගෙන නැහැ. මම කරන්නේ සම්පූර්ණ දැනුම ලබා දීම පමණයි. එතකොට මේ දේවල් වලට ඒගොල්ලෝ මට සම්බන්ධ කරගෙන මගේ යටතේ තියාගෙන මම වැඩ කරන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් ඒ වගේ වැඩ ටිකක් තමයි අපේ කරෙන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ මම ක්ලාසස් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මොකද මගේ ක්ලාස් එකට එන කෙනෙක්ට කෝස් එක හොඳ නැහැ කියලා නතර කරනවා නම් මම එයාට සල්ලි ආපහු දෙනවා. රිටර්න් කරනවා. මං හිතන්නේ ඕක මේ මම පළවෙනි තවට ඇහුවේ මේ. එතකොට දැන් සමහර වෙලාවට ඔබේ කෝස් එක හරි ඔබේ ඇකඩමි එකට හරි එන ස්ටුඩන්ට් කෙනෙක්ට හිතනොත් මේ මගක් කරන් යනකොට නෑ මේක මට සල්ලි අම්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මම මේක අතාරිනවා. නමුත් ඔබ නැවත සල්ලි රිෆන්ඩ් කරනවා. අනිවාර්යයෙන්ම 1/5ක්වත් අඩු නැති ඒ මොහොතේම රිෆන්ඩ්. ඒකට හේතුව මොකක්ද? එහෙම කරන්න හේතුව ඒක නිකන් මොකක් හරි මාකටින් කැම්පේන් එකක්ද නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද? නෑ නෑ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි මම ඇකඩමි එකක් නේ කරන්නේ. එතකොට මේ ලංකාවේ ඉන්න හොරු ඕන තරම්. එතකොට ඒ මිනිස්සු අතර මම විශේෂ වෙන්න ඕනනේ. මම හරි දෙයක් කරනවා කියන එක මට පෙන්වන්න ඕන. මම ඒකයි කියන්නේ මගේ දේ හොඳයිද බලන්න. මොකද මට පුළුවන් මාකටිං කරන්න. අපිට පුළුවන් ඕන තරම් මාකටිං කරන්න. අපි ඕන තරම් මාකටිං කළා මිනිස්සු අතරට ගෙනල්ලා ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා බොරු ගොඩක් කියන්න පුළුවන්. මවන්න පුළුවන්. ලස්සන රූපයක් මවලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඔයා ආවොත් එහෙම මගේ ඇකඩමි එකට ඉගෙන ගන්න. ඔයාට මේක ඇත්තද බොරුවද කියලා ඉගෙන ගන්නකොට තේරෙන දේ මට මවන්න බෑනේ. ඒ දේ මට මවන්න බෑ. ඒ දේ නිසා අනිවාර්යෙන්ම එන කෙනා තීරණය කරනවා. ඔයා තමයි 100%ක් තීරණය කරන්නේ මේක හොඳයිද නරකයිද කියලා. ඒකට තමන්ටම තීරණය කරන්න පුළුවන්. ඒ තීරණයත් එක්ක අනිවාර්යෙන්ම දියුණු වෙන කෙනෙක්ට තමන්ගේ දියුණුව දකින්න කෙනෙක්ට මේ දේ හරහා දියුණු වෙන්න පුළුවන් කියලා දකින්න කෙනෙක්ට මේක රැඳෙන්න පුළුවන්. මේක හොඳ නෑ කියලා හිතන කෙනෙක්ට නතර වෙන්න පුළුවන්. නතර වෙනකොට 100%ක් මම පාඩමාලා ගාස්තු රිෆන්ඩ් එකක් දෙනවා අනිවාර්යයෙන්ම. හරි. ඉතින් මේ ආපු ගමන් මගේ ඔබේ ජීවිතේ තීරණාත්මක සම්දිස්ථානයක් ඇතිනේ. ඔබේ ජීවිතේ වෙනස් කරපු පොයින්ට් එකක් ඇතිනේ. මෙන්න මෙතනදී තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන තවත් කෙනෙක්ට ඔබේ ජීවිතේ තීරණාත්මක පොයින්ට් එක ඒ කෙනාගේ ජීවිතයේ තීරණාත්මක පොයින්ට් එක බවට පත් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම. අපි කියමු කොහොමද මේ අන්තර්ජාල සම්බන්ධ මේ දේවල් වලට එන්නේ? ඔබට කවුරු හරි දැන් සමහර වෙලාවට අපි ජොබ් එකක් කරනකොට ජොබ් කරන තැනින් අපිට කිව්වොත් එහෙම ඔයා මේකට ගැලපෙන්නේ නැති කෙනෙක්. ඔයාට මේ ජොබ් එක හරියට කරන්න බෑ කිව්වොත් අපි මෙන්ටලි වැටෙනවා. අන්න එතනදී අපි හොයන අපේ දෙයක්. එහෙම නැත්නම් අපේ ආර්ථික මට්ටමත් එක්ක සහ ගෙදර තියෙන වටපිටාවත් එක්ක අපිට ජොබ් එකකට යන්න බැරි නම් අපි යනවා වෙනම පැත්තක් හොයාගෙන. මොකද්ද ඔබේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක උනේ මේ අන්තර්ජාල සම්බන්ධ? ටර්නින් පොයින්ට් එක උනේ කියන්නේ මෙහෙමයි. මම A-level කරන්න ඉස්කෝලට යනවානේ. A-level කරන්න ඉස්කෝලට යන්නේ. ඒ කියන්නේ මගේ ඉස්කෝලේම එකම ඉස්කෝලේ මම බණ්ඩාර ධර්මපාල විද්‍යාලේ. එක වසරේ ඉඳන්ම තමයි එන්නේ. A-level කරන්න කලින් O-level ඉවර කළා මම ගොඩ කාලයක් ඉන්නවානේ. ඒ කාලය ඇතුළත මම වාණිජ අංශයට අදාළ පාඨමාලා හදාරනවා. ඒ අතර මට A-level ඉවරනකොට තමයි මට කම්පියුටර් හම්බෙන්නේ තාත්තගේ. ඉතින් ඒ කම්පියුටරේ පාවිච්චි කරද්දී මට ගේම් ගහන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. ගොඩක් අපිට ෆිල්ම් බලන්න ගේම් ගහන්න නේ ආසාවෙ. ඒකත් එක්ක මම සල්ලි හොයන ක්‍රම විවිධ දේවල් හෙව්වා. හොයනකොට මම ඇඩ් ක්ලික් කරන්න ගියා. ඒ වගේ ගොඩක් දේවල් හොයා. හැබැයි මම එක තැනකදී දැක්කා චූටි වෙලාවක් මහන්සි වෙලා. ගොඩක් පොඩි වෙලාවක් මහන්සි වෙලා හැබැයි හරි ධර්ම පාවිච්චි කළා. මට ඉක්මනින් මොකද අන්තර්ජාලයෙන් සල්ලි හොයද්දී
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි හොයන්න පුළුවන් කියන එක දන්නවා. හැබැයි මේක අපිට අත්තර ගන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නයක් තිබුණානේ. ඉතින් ඔය දෙයත් එක්ක මම මේ ට්‍රේඩින් කියන දෙයට ආවයින් පස්සේ මම දැන් සල්ලි හොයවුවොත් ඒ සල්ලි දැම්මට අතට ගන්න පුළුවන්නේ. අන්න ඒ දෙයත් එක්ක මට ආසාවක් ඇති වෙනවා. මොකද සල්ලි කියන දේ වෙනකොට අවශ්‍යයිනේ මට. අනිවාර්යයෙන්. ඒ දෙයත් එක්ක මොකද ක්ලාසස් යනවා අපි. අපේ තරුණ වයස තරුණ වයසට ඉතින් ඒ දේවල් වලට පොඩියට සල්ලි ඕන වෙනවා. ඒ දේවල් එක මට හදිසියට ඕන වෙච්ච ගමන් විද්‍රෝවල් එකක් ගන්න පුළුවන් නම් අන්න ඒ දෙයට තමයි මම ආසුනේ. මොකද නැත්තම් විද්‍රෝවල් එකක් දාලා මාසයක් විතර බලාගෙන ඉඳලා එහෙම නැත්තම් යම් ප්‍රමාණයක් ඩොලර් ගාණක් හොයලා ඒ ගාණ හම්බුනායින් පස්සේ තමයි විද්‍රෝ කරන්න ඕනේ. ඒ වගේ ලිමිට් තියෙනවනේ ගොඩක්. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ඔබේ මුදල් අවශ්‍යතාවයේ මත තමයි මෙතනට ආවේ. ඔව් ඒකත් එක තමයි බයින් ට්‍රේඩින් වලට ආවේ. ට්‍රේඩින් වලට පස්සේ ට්‍රේඩින් වල විවිධ ප්ලැට්ෆෝම් වල වැඩ කරනවා. හැබැයි මම ගොඩක් සාර්ථක වෙනවට වඩා අසාර්ථක වෙනවා ගොඩක් අලුත් ප්ලැට්ෆෝම් වල. ඒ අසාර්ථක වෙනකොට ඔබට හිතුන්නේ නැද්ද මේක මම අතහැරලා දාන්න ඕනේ මේ මෙතනින් මම ෆේල් වුණොත් එහෙම මට මේක එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. මම මෙතනින් ඩවුන් වෙනවා. ඔබට හිතුන්නේ නැද්ද? එහෙම හිතිච්ච වාර තියෙනවා. හැබැයි හිත වෙනවත් එක්ක මම ආයේ අනිත් පැත්තට හිතෙන්නේ මම දැන් මේ වෙනකොට ලොස්ට් වෙලා තියෙනවා නම් මම යම් අසාර්ථක වීමක් වෙලා තියෙනවා නම් ඒ අසාර්ථක වීමෙන් මං ගත්ත අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ අත්දැකීම තමයි මගේ ලොකුම ජයග්‍රහණ කියලා කියන්නේ. මොකද මං අදලා මයින්ඩ් දෙයක් කියලා දෙනවා නම් ඒ කියලා දෙන්නේ මං අසාර්ථක වෙන්නද ගත්ත අත්දැකීම්. මොකද සාර්ථක වෙච්ච දේ කෙනෙක් ඉගෙන ගත්තොත් එයාට අසාර්ථකුණුත් ඒ දේ නෙගටිව් විදිය දන්නේ නැහැ. පැහැදිලිද? එතකොට තව කෙනෙක්ට අසාර්ථක වෙච්ච විදිය මම මේ විදියට අසාර්ථකුණා කියලා ඉගෙනුවොත් එයාට ඒ දේ ආරම්භෙදි මම අසාර්ථක වෙන්නේ අන්නේ කියන එක දැනෙනකොට එයාට නතර වෙන්න පුළුවන්. මොකද බින්දුවට වැටෙනකන් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් අන්නේ දේ තමයි මම කියන්නේ යම් කෙනෙක්ට මගේ ජීවිතේ මම අත්දැකීමක් කරගත්තේ මගේ අසාර්ථකත්වයේ. මම ආරම්භෙදි විවිධ ප්ලැට්ෆෝම් පාවිච්චි කරලා අසාර්ථක වෙනකොට ඒ තැන්වලදී ඇයි මම හැම ට්‍රේඩ් එකම මම අසාර්ථක වෙනවා නම් ඒ අසාර්ථක වෙන ට්‍රේඩ් එකක් මෙන්න මෙතනට ගියොත් මම අසාර්ථක වෙනවා කියන දේ මම මගේ මතකේ තියා ගන්නවා. එතකොට තව ඒ වගේ තැනක් දකින්නකොට මම දන්නවා මේ දේ මම අසාර්ථක වෙන්නේ යන්නේ කියලා. නැවත වතාවක් ඒ අසාර්ථක වීම වෙන්නේ නැහැ. එතකොට අපි හිතමුකෝ දහස් වතාවක් කෙනෙක් අසාර්ථක වුණා කියලා. එතකොට හැබැයි එයාට අසාර්ථක වෙච්ච අත්දැකීම් 1000ක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ අත්දැකීම් 1000 පාවිච්චි කරනවා කියන්නේ තවත් ඒ වගේ අසාර්ථක වීමක් යම් තැනක එනකොට එයාට දුර තියලා දැක ගන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. දුර තියලා බලා ගන්න පුළුවන් එයාට මේ අසාර්ථක දැන් මේ වගේ තැනකින් මම වැඩ කරොත් මම අසාර්ථක වෙයි. මොකද කලින් එයාට ඒ අත්දැකීම තියෙනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම මගේ ස්ටුඩන්ට්ස්ලාට ඉන්න හැමෝටම මේ ඔන්ලයින් සල්ලි හම්බ කරන් ඉන්න හැමෝටම කියන්නේ ඕගලන්ගේ අසාර්ථක වීම තමයි ජීවිතේ තියෙන ලොකුම සාර්ථක වීම. මොකද ඒ අත්දැකීම සාර්ථක මනුස්සෙක්ට නෑ. අසාර්ථක වෙච්ච කෙනෙක් නැගිට්ටොත් බිඳුවේ ඉඳලා නැගිට්ටොත් තමයි එයාට ආපහු යම් තැනක අසාර්ථක වීමක් පේනකොට නතර වෙන්න පුළුවන් වෙන්නේ. සහ දීර්ඝ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මොකද හිතන්නකෝ පළවෙනි දවසේ පටන් ගන්න ව්‍යාපාරේ හොඳට අප්පීගෙන එනවා. පළවෙනි දවසේ නෑ. හැබැයි කිසිම අසාර්ථක වීමක් නෑ කියලා හිතන්න. හැබැයි යම් දුරක් යනකොට එයා අසාර්ථක වෙනකොට හොඳ උප්පරිම මට්ටමකට ගිහිල්ලා දැනගදී වැටුණොත් එයා නැති වෙන්නම වැටෙනවා. හැබැයි ආරම්භයේදී රුපියල් 100කින් පටන් ගන්න ව්‍යාපාරේ රුපියල් 100ෙන් නැති වුණොත් එයා 1000ක් නැති කරගන්නේ නෑ ඉදිරියට. ඇයි? එයා 100ෙන් නැති වෙච්ච තැන අත්දැකීම් අරගෙන. මොකද 100ක් ආයෝජනය කළ කෙනෙක් ව්‍යාපාරයක් අසාර්ථක වුණත් ලක්ෂයක් ආයෝජනය කළ ව්‍යාපාරයක් අසාර්ථක වුණත් දෙකම එකම අසාර්ථක වීමනේ. හැබැයි amount දෙක වෙනස්. එතකොට අන්න ඒකයි කියන්නේ බින්දුවෙන් පටන් ගද්දී අසාර්ථක වෙන කෙනා උඩට යනකොට අර බින්දුවේදී අසාර්ථක වෙච්ච එකේ අත්දැකීම තියෙනවා. ඒක නිසා ඉහළට යනකොට කවදාවත් අසාර්ථක වෙන්නේ වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. මොකද වරදින්න තියෙන තැන් ටික ඔක්කොම යා දැකලා ඉවරයි. ඉතින් කෙනෙක්ගේ සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ කියන මේ අංග දෙක මනින මින්මක් තමයි ඔහු ව්‍යාපාරිකයෙක්ද එහෙම නැත්නම් ඔහු රැකියාවක් කරන කෙනෙක්ද දැන් මේ වර්තමාන ලෝකයේ එහෙම නැත්නම් මේ ශතවර්ෂයේ බොහෝ අය උත්සාහ කරන්නේ නෑ අපි රැකියාව එච්චර සුදුසු දෙයක් නෙමෙයි අපි තමන්ගේ දෙයක් කරනවා සාමාන්‍ය රැකියාවක් සහ සාමාන්‍ය රැකියාවක් සහ අන්තර්ජාල රැකියාවක් එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මුදල් හෙවීමක් සහ සාමාන්‍ය රැකියාවක් අතර වෙනස ඔබට කොහොමද දැනෙන්නේ සහ කොහොමද දකින්නේ ඔබ එහෙම රැකියා කරලා තියෙනවද ඔව් ඔන්ලයින් ජොබ් කරලා තියෙනවා ඔන්ලයින් බිස්නස් කරලා තියෙනවා. එතකොට රැකියා සහ ව්‍යාපාර කියලා කොටස් දෙකක් තියෙනවානේ. එතකොට රැකියා කියන එක තමයි මමගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඔන්ලයින් රැකියාවක් සහ සාමාන්‍ය රැකියාවක්. ඔන්ලයින් වේවා සාමාන්‍ය රැකියාවක් ගත්තොත් ඒ දෙක අතර වෙනස ඇවිල්ලා ඔන්ලයින් කරන දේ අපිට ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. ඒ දේ අපිට තියෙනවා. එතකොට ඒ වගේම තමයි අපි ඒ කාලය තුළ අපිට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඔෆිස් එකට ගියොත් ඒ ගමන් බිමන් කාලේ හැමදේම අපේ කාලේ ලොකුවටම ඉතුරු වෙනවා. ඒ වගේම තමයි අපි වැඩ කරන්නේ ලංකාවේ පිරිසක් එක්ක නෙමෙයි ගොඩක් ඔන්ලයින් වැඩ කරන්නේ පිට රටත් එක්ක. එතකොට ඒ මුදල්
මොකද ලංකාවේ රුපියල කියන දේ ගොඩක් අද ඩොලර්ස් වලට සාපේක්ෂව අඩුයිනේ. රුපියල බාල්දු වෙලා තියෙන්නේ. එතකොට අපිට ගෙවන්නේ අපිට යම් මුදලක් ගෙවන්නේ ඩොලර් වලින්නේ. එතකොට අපි ලංකාවේ රුපියල් 200ක් හම්බ කරන්න කරන රැකියාවේ කරන වැඩ කටයුතු ප්‍රමාණය තියෙනවානේ. ඒ රාජකාරී ප්‍රමාණය. ඒ රාජකාරී ප්‍රමාණයෙන් හතරෙන් එකක් කරොත් අපිට පිට රටක අර රුපියල් 200 හොයා ගන්න පුළුවන්. එතකොට අපි ලංකාවේ කරන රාජකාරී ටික ඔන්ලයින් හරහා පිට රටක කරොත් අපි හම්බ කරන වැටුප වර්ග 4-5 ගුණයක් හොයන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක තමයි රැකියාවක තියෙන දේ. එතකොට මම රැකියාවයි ව්‍යාපාරයයි කියන දේත් කතා කරන්නම්. ඔන්ලයින් රැකියා කරන්නත් පුළුවන්, ඔන්ලයින් ව්‍යාපාර කරන්නත් පුළුවන්. ඔන්ලයින් වේවා ව්‍යාපාරයක් කරනකොට තමන් තමයි ව්‍යාපාරයේ හිමිකරුනේ. අපේ අපිට අවශ්‍ය විදිහට අපිට ඒ දේ හසුරවන්න පුළුවන්. නිදහස තියෙන ඕන විදිහට සහ කළමනාකරණය කියන දේ අනිවාර්යයි ව්‍යාපාරයක. එතකොට රැකියාවක් කියන දේ අපිට නැති වුණොත් අපිට වෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයක් කියන දේ නැති වුණොත් අපි ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනේ. එතකොට ඔන්ලයින් ව්‍යාපාරයක ඔන්ලයින් රැකියාවක අතර තියෙන වෙනසත් රැකියාවක අපි යම් කෙනෙක් යටතේ වැඩ කරන්නේ මේ ඔන්ලයින් ව්‍යාපාරයක් කරනකොට තමන්ගේ දැනුම තමන් පාවිච්චි කරලා තමන්ගේ අත්දැකීම් එක තමන් දියුණු වෙනකොට තමන් කැප කරන ප්‍රමාණයට ලැබෙන මුදල ලැබෙන්නේ තමන්ට වෙන කෙනෙක්ට නෙමෙයි. වෙන කෙනෙක්ව පෝෂණය කිරීමක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. සම්පූර්ණ අපිව පෝෂණය කර ගැනීමක් කරන්නේ. ඒක නිසා ඔන්ලයින් රැකියාවක් වේවා ඔෆ්ලයින් රැකියාවක් වේවා මම ඉන්න හැමෝටම ආරාධනා කරන්නේ තමන්ගේ රැකියාව කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම තමන්ට කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔන්ලයින් හෝ ඔෆ්ලයින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩියට පටන් ගන්න. මොකද පොඩියට පටන් ගන්න වැටුනොත් ආයෙ නැගිටින්න පුළුවන්. ඒතකොට අත්දැකීම් ටික අරගෙන නැගිටින්න පුළුවන්. හැබැයි එකපාර මහලුකුවට ණය වෙලා ව්‍යාපාර කරන්න එන්න එපා. ඒක ව්‍යාපාර කරන්න බලාපොරොත්තු ඕන ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ගත්ත අත්දැකීම් එක දෙන උපදේශයක් තමයි කවදාවත් ණය වෙලා ව්‍යාපාර කරන්න පටන් ගන්න එපා. අනිවාර්යයෙන්ම තමන්ගේ වත්කමින් පොඩියට පටන් ගන්න. තමන්ට ඒ ව්‍යාපාරයේ සාර්ථක වෙනවා කියලා දැනෙනවා නම් අන්න අමතර ආයෝජන කරාට ප්‍රශ්නයක් නැහැ. උදේක දැන් අපි මෙහෙම කතා කරොත් එහෙම දැන් ඔබ මේ වෙනකොට අන්තර්ජාලය හරහා ආදායමක් ලබන කෙනෙක්. ලංකාව මේ වෙනකොට දැඩි ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ. ලංකාවේ හැම මිනිස්සෙක්ටම ලොකු ආර්ථික ප්‍රශ්න තියෙනවා සහ සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම රට මේ ණය බර අපිට ගෙවා ගන්නවත් බැරි මට්ටමටම අපිට ණය වලින් පිරීලා තියෙන්නේ. එහෙවු කාල පරිච්ඡේදයක එහෙවු කාල සීමාවක අපිට පුළුවන් ද අන්තර්ජාල රැකියාවක් කරන්න ඔන්ලයින් හරහා සල්ලි අම්බ කරන්න? ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනම ඒකට ඔබ සහ ඔබේ ආයතනයේ දක්වන සහයෝගය කුමක්ද? මෙහෙමයි. අපි කරන්නේ ඔන්ලයින් රැකියාවක් නෙමෙයි. අපි කරන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක්. අපි කරන්නේ binary.com කියන platform එකේ ට්‍රේඩින් කියන දේ අර්ථයේ තමයි සල්ලි හම්බ කරන්නේ. ඉතින් ඒ දේ කරනකොට අපිට අවශ්‍ය වෙන දැනුමක් තියෙනවා. ඒ දැනුම 100%ක් මම බින්දුවේ ඉඳන්ම දෙනවා. එතකොට ඒ දේ සඳහා විශේෂ පරිගණක දැනුමක්වත් විශේෂ ඉංග්‍රීසි දැනුමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක ඇත්තටම වටින කතාවක්. මම මේ පොඩ්ඩක් බාධා කරනවා. දැන් මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔන්ලයින් සල්ලි හොයන්න. නැත්නම් කම්පියුටර් එකක් ඉස්සරහට ගිහිල්ලා ජොබ් එකක් හරි එහෙම නැත්නම් බිස්නස් එකක් හරි කරන්න අපි ගමුකෝ. ඔබ කරන මේ දේ කියන්නේ බයිනරි ට්‍රේඩින් කරන්න අපිට ඉංග්‍රීසි අවශ්‍යයිද? ඉංග්‍රීසි බැරි කෙනෙක්ට බයිනරි කරන්න බැරිද? එහෙම නැත්නම් අපිව මේ වගේ ඇකඩමි එකකට ගියොත් එහෙම අපිට ඉංග්‍රීසි බැරි නිසා අපිට මේ ඉගෙන ගන්න අතර දුරේදී දැන් Zoom එකෙන් ලෙක්චර් එකක් කරනකොට උනත් ඉංග්‍රීසි බැරි වුණොත් අපිව කොන් වෙයිද? ඇත්තටම ඉංග්‍රීසි අවශ්‍යයිද ඔබේ මේ පාඨමාලාවට? නෑ, ඒකට එහෙම ඉංග්‍රීසි කියන දේ අවශ්‍ය නෑ. හැබැයි කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ලොකු ඉංග්‍රීසි දැනුමක් නෙමෙයි. අපිට දැන් ෆෝන් එකක් අරගෙන අපි කිසිම කෙනෙක් දැනට අපේ ස්මාර්ට් ෆෝන් එක සිංහලෙන් ලැංග්වේජ් එක පාවිච්චි කරන්නේ නෑ. පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වලේ. ඉතින් ෆෝන් එකක් Tamanට පාවිච්චි කරන්න පුළුවන් නම් ඔන් කරගන්න පුළුවන් නම් Facebook account එකක් create කරගන්න පුළුවන් නම් ඒ දැනුම හොඳටම ප්‍රමාණවත් මං හිතන්නේ online සල්ලි හම්බ කරන්න. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් මේ වෙනකොට binary trading එහෙම නැත්නම් මේ ඔබේ මේ පාඨමාලාව කරන්න පුළුවන් වයස් සීමාවක් සහ මොන හරි නීති රීති රෙගුලාසි මොන හරි තියනවද ඕන කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? මෙහෙමයි. මම පාඨමාලාවක් කරනවා. ඒක හරි. හැබැයි මම පාඨමාලාවට ආරාධනා කරන්නේ නැහැ. මම කියන්නේ මම පාඨමාලාවක් කරනවා කියලා කියන්නේ මම ඔන්ලයින් සල්ලි හම්බ කරන විදිහ කියලා දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන නරක දේවල් ඔන්ලයින් සල්ලි හම්බ කරනවා කියලා මිනිස්සු රවට්ටන දේවල් ගොඩක්. මාෆියායක. ඒක සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කිරීමක් කරලා තමයි කියන්නේ. පැහැදිලි කිරීමක් කරනවා කියන්නේ ඔන්ලයින් සල්ලි හම්බ කරද්දී මෙන්න මේ හොරු ඉන්නවා. මේ පිරිසකින් බේරෙන්න කියලා දීලා තමයි මම ඉස්සෙල්ලාම සල්ලි හම්බ කරන්න කතා කරන්නේ. ඒක නිසා පොඩි ළමෙක් ආවා කියලා. ඒ කියන්නේ අවුරුදු
පහළවේ 16 කෙනෙක් ඒ කියන්නේ මම මොකද මම පටන් ගන්නේ අවුරුදු 16. ඉතින් ඒ වගේ A level ඉවර O level ඉවර වෙච්ච ගමන් වගේ කෙනෙක් ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද එයා සම්පූර්ණ මේක ඇතුලේ ඇතුළාන්තය දැනගෙන තමයි එන්නේ. අනිත් දේ තමයි යම් කෙනෙක් යම් ව්‍යාපාරයක් කරනවා නම් මට සල්ලි හම්බෙනවා නම් ඒ සල්ලි හම්බෙන්නේ කොහෙන්ද කියන එක දැනගෙන ඉන්න ඕන. දැන් ඔයාට සල්ලි හම්බෙනවා නම් ඒ සල්ලි කොහෙන්ද හම්බෙන්නේ කියලා දැනගන්න එපා. අනිවාර්යයෙන්. මොකද ඒක කළු සල්ලි වෙන්න පුළුවන්. අපි අන්තිමට දන්නේ නැතුව කොහේ හරි ජාවාරංකාරයට අහු වෙන්න පුළුවන්. පහුගේ කාල සීමාවල් වල පහුගේ අවුරුදු කිහිප ඇතුළත අපි දැක්ක මිනිස්සු ලක්ෂ ගණන් මේ යම් යම් ආයෝජන වලට ඉන්වෙස්ට් කරලා වැඩි පොලි දෙන්නම් කියලා ඒ මිනිස්සුන්ට තිබ්බ සල්ලි ටිකක් නැති වෙච්ච අවස්ථාව. අන්න ඒකයි. ඒ කියන්නේ ওই දේ සිද්ධ වුණේ කොවිඩ් මුල නේ. මොකද මිනිස්සු අතරේ තිබුණ සල්ලි ටික වෙන ව්‍යාපාර වලට, පේන්නේ නැති ව්‍යාපාර වලට දාන්න පටන් ගත්තා. ඉතින් මම ඒක නිසා කියන්නේ කිසිම කෙනෙක්ට එහෙම කරන්න එපා. තමන්ගේ මහන්සියෙන් උපයාගත්ත රුපියල් 2000ක් තියෙනවනම් රුපියල් 2000ක් කියන්නේ අද ලංකාවේ මොනවද රුපියල් 2000ක් තියෙනවනම් එහෙම නැත්නම් ඩොලර් වලින් කතා කරලා ඩොලර් 10ක් තියෙනවනම් ඒ තමයි ඕගලන්ට තියෙන මේ ව්‍යාපාරය සඳහා තියෙන උපරිම වත්කම් ප්‍රමාණය. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒක නිසා ඒ වගේ පොඩි මුදලකින් හැමෝම ආරම්භ කරන්න. තමන්ට ඊට පස්සේ තමන්ට විශ්වාසයක් ගොඩනගනවා. මම විශ්වාසය ගොඩනගාවට වැඩක් නැහැ. තමන්ට තමන් ගැන විශ්වාසයක් ගොඩනගෙනවා මේ ව්‍යාපාරය මට කරගන්න පුළුවන්ද කියලා. අන්නේ විශ්වාසය මත ඒගොල්ලෝ ඒ ව්‍යාපාරයේ එතනින් එහාට කන්ටිනියු කරගෙන යයි. ඒ වගේම තමයි මම මේ දේ කියලා දෙනකොට මම ඉගෙන ගත්ත දෙයටනේ මම වටිනාකමක් එකතු කරන්නේ. මම ලොකු කට්ටක් කාලා ඉගෙන ගත්ත දෙයක් තියෙන මේ. කාලය වැය කරමින් සාර්ථකව වැය කරමින්. ඒ වගේම තමයි මම උගන්වනකොටත් මම ලොකු කාලයක් වැය කරනවානේ. මොකද මම ලොකු ළමයි ප්‍රමාණයක් ගන්නෙ නැහැ. ඉතින් ළමයි 30 දෙනයි එක පාඩමාලාවකට ගන්න. ඉතින් බොහොම සීමිත පිරිසක් අරගෙන තමයි මම පාඩමාලාව කරන්නේ. ඉතින් ඒ එක එක්කෙනා වෙනුවෙන් තනි තනියම මම කාලය වැය කරනවා. ඒ වෙනුවෙන් වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඉතින් ලොකු පාඩමාලා ගාස්තු වන්නේ මේක. ඔයත් දන්නවා රුපියල් 9000ක් වගේ ගාණක් තමයි ගන්නෙ. ඉතින් ඒ ගාණ වැය කරයින් පස්සේ ඒකත් ළමයට එකපාර දාන්න ඕනේ නැහැ. එකපාරේ දේ දාන්න ඕනේ නැහැ. එයාට ඒ දෙයට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරයන්දි එයාලට ලොකු කෝස් එකක් ෆී එකක් ගෙවන්න ඕනේ නෑනේ. එයාලා රුපියල් 4500ක් වගේ පොඩි ගාණක් ගෙවලා කෝස් එකට ජොයින් වුණායින් පස්සේ කෝස් එක කරද්දි ඔයාටත් තේරෙනවා. ඔයා මගේ කෝස් එක කරනවා නම් ඔයාට තේරෙනවා මේ දේ හොඳයිද නරකයිද කියලා අතරමඟදි. අන්නේ තේරෙන දැනුමත් එක්ක ඔයාට මේ කෝස් එක හොඳ නැත්නම් නතර කරන්න පුළුවන්. හොඳ නැත්නම් නතර කරන්න පුළුවන්. නතර කරන අවස්ථාවේදී ඔයාගේ සම්පූර්ණ පාඩමාලා ගාස්තු මම රිෆන්ඩ් කරනවා. එක රුපියලක්වත් මම තියාගන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳයි කියලා හිතනොත් විතරක් ඉදිරි පාඩමාලා ගාස්තුව ගෙවලා කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මම 100%ක් ගැරන්ටි කරලා කියනවා අනිවාර්යයෙන්ම මේ දේ ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්ට බින්දුවේ ඉඳන්ම පටන් ගන්න නම් අනිවාර්යයෙන්ම ලොකු පදනමක් ඕන වෙන්න ඕනේ. ලොකු පදනමක් සහ ලොකු ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන් මේ විදියට. දැන් ඔබේ මේ පාඨමාලාව සම්බන්ධ වෙච්ච සිසුන් අතර එහෙම නැවත පාඨමාලා ගාස්තුව ලබාගත් සිසුන් ඉන්නවා. ඔව් මගේ පාඨමාලා ගාස්තුව ලබාගත් සිසුන් දෙන්නෙක් ඉන්නවා අතරම. එක්කෙනෙක් එක ස්ටුඩන්ට් කෙනෙක් මම ආට ප්‍රූෆ් පෙන්නවුවා. එක ස්ටුඩන්ට් කෙනෙක් රුපියල් 4500ක් ගෙවලා තමයි අයින් වුනේ. මම එයාට 9000ක්ම රිෆන්ඩ් කරලා තිනවා. කොවිඩ් ෆැමිලි එකේ හැමෝටම හැදිලා ඉතින් ආර්ථික මේ අපහසුතාවත් එක්ක අතර කරා. ඊට පස්සේ මම ආපහු ෆ්‍රී කාඩ් එකක් දීලා යව ගත්තා. ඉතින් ඔකේ මේ බාහිර මොනවා හරි බලපෑමක් ඒ වගේ බලපෑමක් තිබුණා. අනිත් තව එක්කෙනෙක් ඇක්සිඩන්ට් වුණා. ඉතින් මම යව බලන්නත් යනවා ලබන සතියේ. ඉතින් එයාගේ පේමන්ට් එක රිෆන්ඩ් එකක් දුන්නා. ඒ අරුණා වෙන කවුරු කෙනෙක් නතර කළා නැහැ. සතුටට කාරණාවක් කියලා. අනේ මොකද ළමයි 1800ක්. මේ වෙනකම් තමයි මගේ ලොකුම වත්කම. රයිට්. ඉතින් අද අපි මේ වැඩසටහනට ආරාධනා කරේ Academy of Binary Private Limited ආයතනයේ නිර්මාතෘතුමන් උදයන්ග රූපසිංහ. ඉතින් ඔහු තාම තරුණයෙක් සහ සාර්ථක ව්‍යවසායකයෙක්. අපි ඔහු ව්‍යාපාරිකයෙක් වශයෙන් හැඳුන්වුවත් කමක් නැහැ. ඉතින් ව්‍යාපාරිකයෙක් වේවා ව්‍යවසායකයෙක් වේවා ඔහුට හෝ ඇයට තමන් ඉගෙනගත්තු දේට නිසි වටිනාකමක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තමන් ඉගෙනගත්ත දේ අත්දැකීමක් වශයෙන් අනිත් සමාජයත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වටා එකතු වෙන පිරිසට මං හිතන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්, හරි දෙයක්, සුබ දෙයක් සාර්ථකව අන්තර්ජාලය හරහා හෝ වේවා සාමාන්‍ය ව්‍යාපාරයක හරි වේවා ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් දෙයක් අනිවාර්යයෙන්ම අත්දැකීමක් විදිහට එකතු වෙයි. ඉතින් උදයන්ග බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මොකද මම මේ වැඩසටහනට ආරාධනා කරන්නේ බොහොම සීමිත පිරිසකට සහ ඒ අරන් ඉන්න පිරිස ඇතුළාන්තයේත් මම බලන දේ තමයි මේ අපි බලන මේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඇත්තටම මේ වැඩසටහන් බලන්නේ නැහැ මේ කෝටි ගණන් මිලියන ගණන් හොයන මිනිස්සු. බොහොම පොඩි තැන ඉඳන් පටන් ගන්නගෙන කට්ටක් කාගෙන යන්න පුළුවන් කොල්ල කෙල්ල ටික තමයි මේක බලන්නේ. ඉතින් ඒ AI ට මොනවා හරි යමක් සහ මොනවා හරි අමතර වටිනාකමක් එකතු කරන්න පුළුවන් නම්
ඒ පුද්ගලයා හෝ ඒ අදාළ දේ මම කතා කරනවා. ඉතින් ඔබටත් ආරාධනා කරේ ඒ නිසාමයි. බොහොම ස්තුතියි වැඩසටහනට ආවට. අවසාන වශයෙන් බලන් ඉන්න පිරිසට සහ මේ ඔඩියන්ස් එකට ඔබෙන් යමක් ගන්න බලන් ඉන්න සහ ව්‍යාපාරය දියුණු කරන්න බලන් ඉන්න පිරිසට ඔබ මොනවද කියන්නේ අවසාන වශයෙන්? මම නැවතත් කියන්නේ එකම දෙයයි, ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් කවදාවත් ණය වෙලා වැඩ කරන්න එපා. මොකද ලංකාවට වෙලා තියෙනෙත් ඒක. ව්‍යාපාරයක් කරනවා නම් ණය වෙලා වැඩ කරන්න එපා. අනිවාර්යෙන්ම තමන් ව්‍යාපාරයක් කරනවා නම් තමන්ගේ වත්කමේ හැටියට වැඩ පටන් ගන්න. අනිවාර්යෙන් දියුණු වෙන්න පුළුවන්. මොකද හිත නිදහස්, ඔළුව නිදහස්, කරන හැම දෙයක්ම නිරවුල් මනසින් කරන්නේ. අනිවාර්යෙන් තමන් අදහන ආගමක් තියෙනවා නම් ඒ ආගමේ නාමෙන් අනිවාර්යෙන්ම දියුණු වෙන්න පුළුවන්. තමන්ගේ හිත නිදහසේ වැඩ කරන්න පුළුවන්. කාටවත් ණය නැතුව වැඩ කරන්න. ඒක තමයි කරන අවසාන ඉල්ලීම. හොඳයි. ඉතින් අපි උදයන්ගගෙන් මං ඇහුවේ නෑ ඔහුගේ වත්කම් මොනවද, ඔහුට තියෙන දේවල් මොනවද, ඔහු මාසෙට කීයක් හම්බ කරනවද, සහ ඔහුගේ මේ පවුලේ කොච්චර කට්ටක් කෑවද, අම්මා තාත්තා කොච්චර දුක් වින්දාද. මොකද ඒවා හැම මිනිස්සෙක් තුළම තියෙන දේවල්. උදයන්ගේ ඕනම කෙනෙක්ට ඕනම අත්දැකීමක් තියෙන්න පුළුවන්. සහ ඒවා අපි නැවත නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබේ ජීවිතෙන් අපේ බලන් ඉන්න පිරිසට ගන්න තියෙන වටිනාකම සහ අත්දැකීම පමණමයි. ඉතින් බොහොම ස්තුතියි අද වැඩසටහනට එකතු වුණාට. බොහොම ආදරෙන් නැවතත් පිළිගන්න. රයිට් එහෙනම් ඉතින් අපි වැඩසටහන අවසන් කරනවා. ඒ වගේම ඔබට විශේෂයෙන් මතක් කරනවා උදයන්ගත් එක්ක එකතු වෙන්න කැමති පිරිසක් ඉන්නවා නම් මේ අත්දැකීම ඔහුත් එක්ක බෙදා ගන්න සහ ඔහුගෙන් මොනවාරි යමක් දැනගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ පහත දුරකතරංග තියෙනවා. කතා කරන්න ඕන වෙලාවක ඔහු බලාපොරොත්තු වෙන ඉන්න ඔබත් එක්ක කතා කරන්න. ඒ වගේම ඔබේ සමාජ මාධ්‍ය හරහා ඔබේ ව්‍යාපාරය, ඔබේ භාණ්ඩය, ඔබේ සේවාව ශ්‍රී ලංකාවේ බහුතරයක් අතරට ගෙනියන්න ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් අශාන්ස් ඩිජිටල් අපිට කතා කරන්න. අපි ලෑස්ති ඔබේ ඒ සේවාව ඉෂ්ට කරලා දෙන්න හරියටම නිවැරදි අකුරටම. ඉතින් අදට අපි වැඩසටහන අවසන් කරනවා. channel එක subscribe කරන්න, social media links follow කරන්න. නැවතත් දවසක සාර්ථක කතාවක්, සාර්ථක කෙනෙක් සහ සාර්ථක යමක් සමගින් මුණ ගැහෙන බලාපොරොත්තුව ඇතුව බොහොම ස්තුතියි බලපු හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්, ආයු බොහෝ වේවා. ආයුබෝවන්. ඔබ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ වෙළෙඳ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ජේශ්‍රී වසර ගණනක අධ්‍යක්ෂ සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අදම අත්විඳින්න. ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපීම, ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු දිවයිනේ අතුම මිලකණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අතම සිදු කරගන්න. පැය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න 077 46 58 684.